සුබ සන්ධ්‍යාවක් අද දවසේත් අන්තර්ජාලය හරහා හාස්කම්මහේට සම්බන්ධ වී සිටින ඔබ සියලු දෙනාම ආදරෙන් පිළිගන්න අතර මේ සන්ධ්‍යාවේ තුන් වහන්සේට අපි নমස්කාර කිරීමට අපේ සිත් පිළියෙල කරගනිමු මක්නිසාද උන්වහන්සේගේ වචනේ පොරොන්දු වෙලා තිබෙනවා නුඹේ කූඩාරමට කිසිම වසංගතයක් ලං නොවන්නේය මක්නිසාද නුඹේ සියලු මාර්ගවලදී නුඹ ආරක්ෂා කරන පිණිස උන්වහන්සේ සුවකීය දූතයන්ට නුඹ ගැන අණ දෙනසේක ආමෙන් අපි උන්වහන්සේට මේ සන්ධ්‍යාවෙත් নমස්කාර කරමින් උන්වහන්සේට ප්‍රශංසා කරමු හල්ලෙලූයා ස්වකරණ දෙවියන් වහන්සේ උන්වහන්සේ මේ දෙවියන් වහන්සේ උන්වහන්සේ මේ ජීවිත වලට යහස්කම් කරන දෙවියන් වහන්සේ හල්ලෙලූයා ස්වාමිනේ මගේ දේ මේ හාස්කම් මෙහෙත අපි ඔබ සාදරයෙන් පිළිගන්න අතර හාස්කම් කරන ජීවමාන දෙවි කෙනෙක් අපට සිටිනවා. උන්වහන්සේට කළ නොහැකි කිසි දෙයක් නැහැ. උන්වහන්සේ කියන මිනිසයන්ට නම් පුළුවන්. නමුත් දෙවියන් වහන්සේට සියල්ලම පුළුවන්. කොහොමද මේ අභියෝගයක් ඇති කාලයක සාමාන්‍ය ජීවිත රටාවට පුරුදු අපට ආරක්ෂාවට යනවා. හම්බ කරනවා ගෙදර එනවා බඩමුට්ටු ගන්නවා ඒ ඔක්කොම නිදහස ඉවරයි තමර කගේ රස්සාවල් නැති වෙලා ඔවුන් සේවය කරපු තැන් වසා දමලා ඔවුන්ට ආයිත් යන්නවත් තැනක් නැහැ කොහොමද මෙවැනි කාලයක් තුල දෙවියන් වහන්සේ ඔබව ජීවත් කරවන්නේ ඔබ ඉගෙන ගන්නවා ඔබ වරක් අගයන් වශයෙන් තැබූ සමහර දේවල් එච්චර අගයන් නැති බව මේ දවස්වල මම හිතනවා අපේ ප්‍රධානතම අවශ්‍යතාවය අපේ දවස්පතා භෝජනය. ඒ ටික තියෙනවා. කවුද යන්නේ මේ කාලේදී රත්තරන් කඩවලට මුදු මාල ගන්න? කවුද යන්නේ මීට වඩා හොඳ සුකෝප භෝගී කාර් එකක් මිලේට ගන්න? කවුද යන්නේ මේ ගේ විකුල්ලා මන් ලොකු ගයක් හදන්න ඕනේ?
මේ කාලේ නෙවෙයි. ඔබ දන්නවා ජීවත් වීම අපේ පැවැත්ම ඊට වඩා වැදගත් කියන එක. විශේෂයෙන්ම ලංකාවේ සිටනව අපට අපිට අත්දැකීම් කීපයක් තියෙනවා. අපි නොයෙක දුර්භික්ෂයන් තුලින් ගියා. අපි නොයෙක දිද්දයන් තුලින් ගියා. අපේ සමාජයට හානි ගෙන දෙන දේවල් වුණා. සාගතව සංගතව යුද්ධව අපි ඒ ඔක්කොම තුලින් ගියා. දැන් කොවිඩ් වසංගතයේ තුලින් යනවා. බය වෙන්න එපා. විශේෂයෙන්ම දෙවියන් වහන්සේව අදහන්නා වයිට පුදුම ශක්තියක් පුදුම නිර්භීතකමක් එනවා. මොකද ඒක සපයන්නේ වහන්සේ. මම ඔබට කියවනවා ගීතාවලේ 34 පාරසනි පදයේ ගීතාවල 34:15 කියනවා ස්වාමින් වහන්සේගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසට උන්වහන්සේගේ කන් ඔවුන්ගේ මොර්ගසීමට යොමා තිබේ. දැන් කවුද ධර්මිෂ්ඨ? කවුද ධර්මිෂ්ඨ? එත වශයෙන්ම අපි ඔක්කොම පෞකාරයෝ. නමුත් සමහර අය ඉන්නෝ යම් කාණ්ඩයක් ඉන්නෝ. මම කතා කරන්නේ මේ ක්‍රිස්තියානි සභාවට සීමා වෙලා නෙවෙයි. ඔවුන් තුල අධර්මිෂ්ඨකමට, අයුක්තියට, අසාධාරණයට දැඩි අප්‍රසන්නකමක් තිබෙනවා. දැඩි විරුද්ධත්වයක් තිබෙනවා. මම පෞගිය දවස්වල නොයෙකුත් ඔය කතා ඇසුවා. සමහරක් අය එහෙම කතා කළත් එහෙම නොවේද මම දන්නේ නැහැ. නමුත් ලංකාවේ හුඟ දෙනෙක් යුක්තිය හා ධර්මිෂ්ඨකමට මොර ගැසුවා. සාධාරණත්වේ. දැන් මනාද දෙවියන් වහන්සේ කියන්නේ උන්වහන්සේගේ ඇස් ධර්මිෂ්ඨයන් වෙතටත් උන්වහන්සේගේ කන් ඔවුන් වෙතටත් යොමා තිබෙනවා. ඒ කියන්නේ ඔබේ දුක දන්න, ඔබේ වේදනාව දන්න, ඔබේ පාඩුව දන්න, ඔබේ කැඩුණු බිඳුණු තත්වය දන්න, බලාපොරොත්තු සුන් වී ගිය දේවල් උන්වහන්සේ දන්න. හිතන්න ඔබේ රක්ෂාව නැති වෙලා නම්, හිතන්ට ඔබගේ දරුවන් අධ්‍යාපනය දෙන්ට පෝෂණය කරන්ට විදියක් ඔබට නැත්තම්, හිතන්ට ඔබ ගෙයක් හදන්ට නායක හදාගෙන ඒවා ගෙවන්න සැලසුම් කර තිබුණා නම් දැන් රස්සාව නැහැ. දැන් නාය ගොඩක් තිබෙනවා. දැන් හිතනවා මං කුලියට හිටියා නම් මීට වඩා හොඳයි. නමුත් මා ඔබට කියනවා බය වෙන්න එපා. මනුෂ්‍යයන්ට බෑ. රජයෙන් නෑ ඔබේ නාය බේරන්ට. කොහොමද ඒගොල්ලන් බේරන්නේ? කී දෙනෙකුගේ නාය බේරන්ටද? නමුත් ජීවමාන දෙවි කෙනෙක් සිටිනවා. උන්වහන්සේ ස්වර්ගයේ සිටිනවා. මේ පොළොවෙන් උන්වහන්සේට හැඳීමක්, මොර ගැසීමක්, කන්නලව්වක් යනවා නම් මේ දෙවියන් වහන්සේ අසනවයි කියා තිබෙනවා. උන්වහන්සේ කිව්වා ඉල්ලන්න එවිට ඔබට ලැබෙනවා. සොයන්න ඔබට සම්භ වෙනවා. තට්ටු කරන්න එවිට දෙවියන් වහන්සේ දොරටු, නැති දොරටු හෝ වැසී තිබෙන දොරටු ඔබට අරිනවා. මේක මිනිස් හැකියාවෙන් එහා. ඔබ දන්නා දුරන ආය වෙතටවත් දැන් යන්න බෑ. පීට හොයාගෙන තියෙන අයත් අසරණයි. අපි පැහැදිලිව දැක්කා මේ පළවෙනි ශ්‍රේණියේ හිටපු රටවල්, අපි තුන්වෙනි ශ්‍රේණියේ. ඒ රටවල් අසරණ වෙච්ච හැටි, ඇත්තයි නැත්තයි අතරේ වෙනසක් නැති තත්ත්වයට ආවා. ඔක්කොම අසරණයි. එතකොට දෙවියන් වහන්සේ මැව් ලෝකයේ තුල අපි ජීවත් වෙනවා. මේ දෙවියන් වහන්සේ සූදානම් ඔබ උන්වහන්සේට මොර ගසනවා නම්, උන්වහන්සේට හඬනවා නම්, උන්වහන්සේ එව්වා වූ ගැලවුම් කරුවානන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මොර ගසනවා නම්, ඉල්ලනවා නම්, දැන් අපි කියවුවා ධර්මිෂ්ඨයා ගැන, ඔවුන්ගේ මොර ගැසීම ගැන. දැන් මේ ලෝකයේ හුඟක් අධර්මිෂ්ඨයෝ ඉන්නවා. ඔවුන් ගැන මොකද? ඔවුන්ට බලාපොරොත්තුවක් නැත්තේම නැද්ද? නෑ.
ඒසොන්ස් කිව්වා හරි අසමානකතාවක්. උන්වස් කිව්වා මම ලෝකයට ආවේ ධර්මිෂ්ටයන් ගලවන්න නෙවෙයි අධර්මිෂ්ටයන් ගලවන්න. දැන් ඒ කියන්නේ අතර කීප එකයි මේක අතරේ පටහැනිකමක් විරුද්ධත්වයක් තිබෙනවා. නෑ විරුද්ධත්වයක් නෑ. උන්වස් ආවේ පළමුවෙන්ම අපේ පාපේ නැමැති සාපේ නපෝ ගලවන්න. අපිට ගොක් විතර තියෙන්නේ ද්‍රව්‍යමය අවශ්‍යතාවය ලිංගික මාර්ථික දේ අපි ඉතරම් මුදල් තිබෙනා නම් ඉතුරු ටික අපිට කරගන්න පුළුවන් මේ දිවයනසට පුළුවන් නම් කොහොම හරි පුදුම විදිහ කියන අපේ වත්තේ සල්ලි වගේක් වැටෙන්න සලස්වන්න හෝ අපි නොදන්න කෙනෙක් අපිට මුදල් බන්ඩල් එකක් මේ දීලා ගියා නම් කොච්චර හොඳද නෑ අපේ තිබෙන ලොකු ප්‍රශ්නයක් අපතුලම ඒක තමයි අපේ පාපේ බර අධර්මිෂ්ඨකම ඒක අපිට ගේන ලොකුමම මානසික අසහනය ගේනවා අපිට නිදා ගැනීමටවත් නිදාසක් නැහැ සානයක් නැහැ ඒකයි උනස් කිව්වේ මම ආවේ ධර්මිෂ්ඨයන් ගලවන්න නෙවෙයි පෞකාරයන් ගලවන්න ඉතින් හිතන්න එපා ඔබට බලාපොරොත්තුවක් නැහැ ඔබට සිතක් නැහැ මේ දෙවියන් වහන්සේගේ දැන් මම අධර්මිෂ්ඨකම අනුමත කළා නෙවෙයි එහෙම නොකරන අය ඉන්නවා උනස්ගස් ඔබ වෙත යොමා තිබෙනවා කන් ඔබ වෙත යොමා තිබෙනවා උනස් වේදක දන්නෝ ඔබේ අමාරුකම් දන්නෝ උනස් අධර්මිෂ්ඨයන්ට උපකාර කරන අධර්මිෂ්ඨ කමට ද්වේෂ කරන දෙවියන් වහන්සේම කරනවා නම් ඔබට නොකරයිද පරකේසොන්ස් කිව්වා එවැනි දෙයක් උනස්සේ කිව්වා අර අධර්මිෂ්ඨ රජ කෙනෙක් වාණ්ඩුකාරෙක් හෝ විනිශ්චකාරෙක් කළා වූ දේ මේ දුප්පත් අසරණ වැන්දබුකට ඇව තියලා කැරකෙව්වා ඔව් යුක්තිය කළේම නෑ නමුත් යන්න කොඩෝම ගිහිල්ලා කන්නලව් කරපු නිසා මේ කරදරෙන් බේරෙන්න ඇයට යුක්තිය කළා ඔව් ධර්මිෂ්ඨ නිසා නෙවෙයි නම් දේශවංශයක පාවිච්චි කරමින් කිව්වේ මොනවාද අර අධර්මිෂ්ඨ විනිශ්චකාරයා කියපු දෙය අසන්ත නමුත් ඊට වඩා කොපමණ වැඩියෙන් නමලාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ අපේ බස් නොසනසේක්ද මේ ගීතාවලි 34 කියන දාවිත් තරුණ සිංහයෝ හිඟ ඇතිව සාගින්න විදිති නමුත් ස්වාමින් සයන්නන්ට කිසි යාපත් දෙකින් හිඟයක් නොවන්නේ තරුණ සිංහයෝ නාගි සිංහයෝ නෙවෙයි ඇවිද ගන්න දැන් දුවන්න බැරි සිංහයෝ නෙවෙයි තරුණ සිංහයෝ මොන ශක්තියක් දොන්න තියෙන්නේ මොන වේගයක් දොන්න තිබෙන්නේ මොන බඩගින්නක්ද තිබෙන්නේ අර මොවා මිරිඟුව පස්සේ යනවා වගේ තමයි ඒ පිපාසය සංසිඳවන්ට තරුණ සිංහයාගේ ගොදුර ලූ බඳිනවා මොන දෙයක් අතරට ආවට කන්දක් නම් ඔව් කන්ද නගිනෝ පර්වතයක් නම් ඒකට නගිනෝ ප්‍රපාතයක් නම් පනිනෝ ඇයි ඔහුගේ බඩගින්න නිවන්ට නමුත් තරුණ සිංහයෝ හිඟ ඇතිව සාගින්න විදි නමුත් ස්වාමින් කෙරෙහි විශ්වාසය තබන්නන් උන්වහන්සේට පුළුවන් ඔබ වැන්දබුවක් වෙන්න පුළුවන් ඔබට සපයන්නවත් කවුරුත් නැති වෙන්න පුළුවන් උන්වහන්සේ වගේ පුදුම දේවල් කරපු අවස්ථාවල් තිබෙනවා බයිබලයේ සමහරව වාර්තා වී තිබෙනවා ඔබේ දරුවන්ට කිරි ටිකවත් දෙන්න බැරුව ඇති දෙවියන් වහන්සේට පුළුවන් ඔබට පීඩ වෙන්න නමුත් මෙවැනි කාලයකදී සුඛෝපභෝගී දේවල් සොයන්න එපා පාසුම දේ සොයන්න එපා සොයන්න මගේ ජීවත් වීමට අවශ්‍ය දේ ඔබේ හෙට අනිද්දා නෙවෙයි අද දවස ඔබේ ඊළඟ මාසෙට ජීවත් වෙන්නේ කොහොමද කියන එක නෙවෙයි අද ආ හෙට දෙවියන් වහන්සේට පුළුවන් ඒ නිසා මා ප්‍රකාශ කරන මාගේ ප්‍රිය මිත්‍රවරුනි මේ උන්වහන්සේ ලෑස්ති ඔබට පීඩ වෙන්න මේ ගීතාවලි 34 ඊළඟ පදයේ 11 වෙනි පදේ
දාවිත් ලිව දරුවෙනි එව් මට කන් දෙව් ස්වාමින් කෙරේ බය වීම ඔබට උගන්වන්නෙමි ඔකිනෝ දේව බයක් දෙවියන් වහන්සේට ඇති බය කියන්නේ ඒක ගෞරවණීය බයක් අති උතුම් වූ දෙවි කෙනෙක් විශ්වයේ මැවුම් කරුවානෙනි ඔව් දන්න කෙනෙක් ගැනයි ලිව්වේ දාවිත් දරුවෙනි එන්න මන්නකට මම ඔබට උගන්වන්නම් අපි ඇදහිල්ල ගැන සා තිබෙනවා ඔවැදිලට වඩා ඉහළ දෙයක් ගැන කතා කළා මාළඟට මම දෙවියන් වහන්සේට බය වීම දෙවියන් වහන්සේ බය වීම සුද්ධ ලීවිල්ලේ දෙආකාරයකින් හඳුන්වනවා මොකද්ද පාපයෙන් පලා යෑමයි දෙවියන් වහන්සේට බය අය පව් කරන්ට යන්නේ බඩගිනි වුණත් හොරකම් කරන්නේ අවශ්‍යතාවය තිබුණයි කියලා ඔවුන් වැරදියක් තුළින් ක්‍රමයකින් ඒ අවශ්‍යතාවය ලබා ගන්නෑ ඒ දේව බය ඒ දේව බය ගැන කියා තිබෙන ඊළඟ දේ තමයි දෙවියන් වහන්සේට බය වීම ප්‍රඥාවේ පටන් ගැනීමයි මේ දෙවියන් වහන්සේගේ ප්‍රඥා නවේ ඔබේ ප්‍රඥාවේ ආරම්භයයි මොකද මේ ප්‍රඥාව ඔබ ශක්තියෙන් ශක්තියට ගෙන යයි ඔබ ස්ථිර කරයි දෙවියන් වහන්සේට බය වීම මම ඔබට උගන්වන්නම් ඔව් කියන දොළොස්වෙනි පදේ ජීවිතයට කැමති වූ යහපත දක්නා පිණිස බෝ දවසවලට ප්‍රිය වූ මිනිසයා කවරේද ඔබේ දිව නපුරෙන් ඔබේ තොල් වංචා කතාවලින් වළක්වන්ත ඒ නපුරේ නිවත්ව යහපත්කම් කරව සමාදානයේ සෙමින් එය අනුව යන්න මේ අපි කතා කරන දෙවියන් වහන්සේ ප්‍රිය කරන ප්‍රිය නොකරන දේවල් තිබෙනවා ඔනෝසේ ප්‍රිය කරන්නේ අපේ අධර්මිෂ්ඨකම් අපි අනිත් අයට කරන වැරදි අපේ දිවෙන් ඔවුන් ගැන පතල කරන ආරංචි කතන්දර අපි අහලවත් නැහැ අපි දන්නේත් නැහැ එක් එක්කෙනා කියන ඒවා අපි ගිහිල්ලා කියනවා අපි ගිනි අවුලනෝ අර කතාවක් කියනවා වගේ රට වටේ වැට බැඳවත් කට වටේ වැට බඳින්න බෑ ඉතින් දෙවියන් වහන්සේ වදාලා උන්වහන්සේගේ පීඨ උපකාරේ ඕනේ නම් අපි කළ යුතු නොකළ යුතු දේවල් තියෙනවා මා වෙත එන්න මම ඔබට දේ බය උගන්වන්න උන්වහන්සේට මර්ගසන්න කන්නලව් කරන්න එතකොට අපි කියවන ඒ වගේම ඔබේ තොල් වංචා කතාවෙන් හා ඔබේ දිව නපුරෙන් සුද්දලිවිල්ලේ කියා තිබෙන යාකොබ්ගේ පොතේ පළවෙනි පරිච්ඡේදේ අපි කරන තරම් කරන වැරදි කරන තොල් වලින් ඕ දිවෙන් දිව ඒකට කටු නැහැ ඉතින් දිව ඕන අතකට හැරෙනෝ ඉතින් දිව තමයි අපි උපරිමයෙන්ම පව් කරන්නේ මා කතා කරන්නේ මේ අමාරු කාලවල වලදී ඔබට ඕන නම් දෙවියන් වහන්සේගෙන් පීඩ ඔබ ආලා තිනෝ යම් යම් ආයත පීඩ උපකාර වුණාම ඕන යම් යම් දේවාලවලට යනවා ඊටසේ මල් පූජා කරනවා පොල් ගෙඩියක් අරන් ගහන්න පුළුවන් තරම් වේගෙන් ඒක ගහනවා පොළොවට ඒ ගාන්නෙත් අර යම් කෙනෙකුට සාප කර කර ඔවුන්ව නැති වෙලා යන්නයි දැන් ඒ දෙවිවරු ඒව කරපු දේන් අපේ දෙවියන් වහන්සේ සුද්ධයි මොනම පල්ලියකටවත් ඇවිල්ලා කිසි කෙනෙක් ඔය වගේ පොල් ගහන්නෙත් නැහැ ඒවා ඉල්ලන්නත් බෑ ඔබට අයිතියක්වත් නැහැ ඔබට හතුරුකම් කරපු නපුර කරපු වෙන කෙනෙකුගේ පලිගන්ට විනාශයක් වෙන්න යාඥා කරන්නවත් ඒක එවලෙම ප්‍රතික්ෂේපයි නබේ සතුරාට ප්‍රේම කරව නබට අයහපත කරන්නන්ට යහපත කිරීමෙන් නපුර පරාජය කරව හේ රාස් ලෝකේ අය දන්නේ දෙවිවරු මොනතරම් ඇදෙව්වත් ඒව දන්නේ කමාවෙන්ට දන්නේ හවුන්ට ඉවසන්න බෑ ඒ ගැන කිව්වොත් කමාව දෙන්න ඕනේ ඔවුන්ට ප්‍රේම කරන්න ඕනේ ඒ යහපත කරලා ඒගොල්ලෝ නපුර කළා නම් ඔබ යහපත කරන්න බොහොම ටික දෙනයි ඒක ඉගෙනගෙන තිබෙන්නේ ඔයගොල්ලන්ට ඕන නම් උපරිමයේ පුළුවන් වේ නපුර නොකර ඉන්න නමුත් යහපත කරනවා තියා හිතන්නවත් බෑ ඔබට නපුර කලාව කෙනෙකුට මේ අපි කතා කරන විශ්වයේ දෙවියන් වහන්සේ මේ ලෝකයේ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පුත්‍රයාණන් ලෝකෙට එව්වේ
අපිව ගලවන්න ඒ දිව්‍යන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එක තැනක කිව්වා මා ඔබට කමා වූ ලෙස ඔබත් එකිනෙකාට කමා වෙයල්ලා ඉතින් මාගේ ප්‍රිය මිත්‍රවරුනි ඔබට අද දේවස්ථානයේ රැස්වෙන අවස්ථාන තිබුණත් මේ ගීතාවලියේ 34 තව අගෙන කාරණා දාවිත් අප එක බෙදා ගන්නවා කියවන්නේ එක අනවසර යාඥා කරන්න මේ මොහොතේදී ඔබ හිඟ කමක් තුල අවශ්‍යතාවයක් තුල සිටනවනම් මම ඔබට යාඥා කරන්න යනවා දෙවියන් වහන්සේ මැදිහත් වෙන්න එතකොට ඔබේ විශ්වාසය මා කෙරේ නෙවෙයි සබාව කෙරේ නෙවෙයි දෙවියන් වහන්සේ කෙරේ ඔබ කියන්ට ස්වාමිනි මම ඔබ වහන්සේව අදහනවා මගේ නපුරු දේවල් මං අයින් කරනවා මගේ අයුක්තිය මං ඉවත් වෙනවා මං ඔබ වහන්සේට බය වෙනවා මම ඔබ වහන්සේට යාඥා කරනවා හා කන්නලව් කරනවා අපි මුලින් කියවගේ ස්වාමීන් වහන්සේගේ ධර්මිෂ්ඨයන් කෙරෙහි අනන්සේගේ කන් ඕන් වෙත දියමු වී තිබෙනවා මා දැන් යාඥා කරන තැන ඔබ විශ්වාස කරන්ට ඔබ මෙසේ කරමින් දෙවියන් වහන්සේට ලං වෙනවා නම් උන්වහන්සේ ඔබට පීඨ වෙන්ට යන බව දෙවි සමිඳුනි මාගේ මේ වචන අසා ඔබ වහන්සේ දෙස බලන ඔබ වහන්සේට හැරෙන ඔබ වහන්සේට යාඥා කරන සෑම කෙනෙකුටම ඔබ වහන්සේ පීඨ වෙන්න ඔබ වහන්සේ හාස්කමේ දෙවිඳුන් අපි ගානා කරන ලෙස ඔබ වහන්සේ කිසිදා පාව යන්නේ නැත මේ අමාරු කාලයේදී ශ්‍රී ලංකාවෙත් එවගේ අනිත් රටවල් වලත් සමෙදුනි මිනිස්යන්ට පීඩ වෙන්න ගැලවුම් කරවානෙනි ඔවුන් වෙතරෙන්ට ඔබ වහන්සේ පරන්දුවක් කළා වේස වෙන බර උසුලන සියල්ලන්ට සානය දෙන බවත් දෙන්ට පුළුවන් බවත් ඔබ වහන්සේ කිව මිනිස්යන් සමගන පුළුවන් දේ දෙවියන් වහන්සේ සමග පුළුවන ස්වාමිනි පුදුමාකාරයකින් ඔවුන්ට පීඨ වෙමින් උපකාර කරමින් ආශිර්වාද කළ මැනව ඔබ වහන්සේගේ ප්‍රේමණීය දෑත් වලට උන බාර කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන් දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක ਸ਼ਿਕਰਾ